ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක්? ඇතර අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න මූලිකම හේතුව වුණේ වර්තමානයේ විශාල වැඩ වර්ජන ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අපේ රට තුළ. ඒකෙදී වෘත්තිකයන් සහ රාජ්‍ය සේවකයන් සංස්ථා මණ්ඩල ඒ කියන ආ වූ අංශවල වෘත්තීය සමಿತಿ මූලිකත්වයෙන් මේනකට වැඩ වර්ජන ක්‍රියාත්මක වෙනවා. ඒක කොච්චර දුරට මේ රටේ රැකියාව විරහිත ලක්ෂ 90ක් වූ රැකියාව විරහිත යන බලපානවද කියන කාරණාව තුළ තමයි අපි ඇත්තටම මේනකට ඉන්නේ. රැකියාව විරහිතයන් ලක්ෂ 90ක් ඉන්නකොට මේ රටේ මේකෙන් තරුණ ප්‍රජාවෙන් ඉන්නව රැකියාව විරහිත ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණය. ඒතොර අපිත් යැපෙන්නේ. අපිත් ආසාවෙන් අපිත් පිපාසයෙන් ඉන්නවා හොඳ ආයතනයක රැකියාවක් කිරීමේ බලාපොරොත්තු වෙයි. ඒතොර මේ රටේ බහුතර ප්‍රමාණයක් මෙච්චර රැකියාව පිපාසයකින් ඉන්නකොට ලක්ෂයකට ලක්ෂ 1000කට ආසන්න මුදලක් ඊට වඩා වැඩි මුදලක් ඊට වඩා වැඩි පඩියක් ගන්න මේ ආයතනවල පිරිස් මේනකොට වැඩ වර්ජන රැල්ලක නිරත වෙමින් සැතර මේ වෙලාවේ මේ වැඩ වර්ජන රැල්ල දැඩිසේ අපි හෙලා දකිනවා අපි කනගාටු වෙනවා මේ වගේ ප්‍රජාවන් මෙවැනි ආකාරයෙන් මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවක මේ විදිහ වැඩ වර්ජන කිරීම සම්බන්ධව ඇත්තටම මේ වැඩ වර්ජන වලට සම්බන්ධ වෙලා තියෙන කවුද වෛද්‍යවරු හෙදකාර්ය මණ්ඩලය තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය ජල වරාය ඉතින් ගියාන් පස්සේ දුම්රිය කියන ආයතන මේ සියලුම ආයතනවල සේවකයන් ලක්ෂයකට එහා වැටුප් ගන්න සේවකයන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ පිරිස් තමයි මෙතුවක් කල් මේ රටේ මේ ආයතන සමඟ සම්බන්ධ වෙමින් මේ ආයතන නියෝජනය කරමින් අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා මේ තීන්දුව తీනනම් ක්‍රියාත්මක කරේ ඒතර මේ ආයතන යම් පිටිකර වැටිලා හෝ මොනවා හරි දෙයක් වෙලා තියෙනවා මේකට මේ දේශපාලන අධිකාරියත් එක්ක මේ සියලු දෙනා මේකට වගකීම යුතුයි. ඒතර ඒකට රැකියා විරහිතයන් සහ මේ රටේ මේ රටේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරන කරන ප්‍රජාවල් ගොදුරු විය යුතුද? දැන් බලන්න මේ රටේ මේ 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 වැඩ වර්ජනත් එක්ක දැඩි අපහසුතාවර පත් වෙන මේ රටේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ සුළුපාන ව්‍යාපාරිකයන් සහ රැකියාව විරහිතයන් අපි බලාපොරොත්තුවත් තුළ ජීවත් වෙනවා මේ රටේ රැකියාවක් හෙට ලැබේ හෙට ලැබේ හැබැයි පේන තෙක් මානකවත් නැහැ. ඒතර මේ වෘත්තිකයන් නෙමෙයි නෙමෙයිද මේ රටේ මෙච්චර කාලයක් ප්‍රතිපත්ති සම්පාදනය කරේ. දැන් මේ මේකට අහු මේ මේ රැල්ලේ යන කණ්ඩායම් තමයි දේශපාලන අධිකාරියට සහ ඒ කණ්ඩායමට උපදෙස් ලබා දෙමින් මේ ප්‍රතිපත්ති සම්පාදනය කරේ. අද වෙනකොට මේ අයම් ජනමාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඒ අයගේ අඳෝනාවල් කියනවා. දැන් උදාහරණයක් අපිට පොඩි කාලේ අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට ඒක අපිට සේවය සපයන්නේ. දැන් මේ තියෙන්නේ. මේ තියෙන්නේ කොලේ. මේ තියෙන්නේ අපිට සේවය සපයන්නේ. දැන් මෙතන මුලින්ම පෙන්නනෝ වෛද්‍යවරේ. එතනින් එහාට ගියාන් පස්සේ තියෙනවා මේ තියෙන්නේ හෙදිය. ළඟමින් නේද? ඒතර මේ රටේ වැඩිම වැඩ වර්ජන කරන සෞඛ්‍ය මාත්‍රා දාල කණ්ඩායම තමයි අපිට සේවය සපයන්නේ පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ. ඔබ දන්නවද මේ රටේ වෛද්‍යවරයෙක්ගේ වැටුප කීයද? වෛද්‍යවරයෙක් අඩුම ලක්ෂ 2 2.5 3 දක්වා වැටුපක් ලබනවා මාසිකව. ඒතර මේ අය අඩුම කාලයක් තමයි තමන්ගේ සේවාව තමන්ගේ ජනතාව වෙනුවෙන් සපයන්නේ. එතනින් එහාට ගියාම හොස්පිටල් එකට ඔබ අප මතක ඇති කාලෙකින් ඇත්තටම හොස්පිටල් ගිහලා තුනද බෙහෙත් කියන්නේ වැඩිපුර යන්නේ ප්‍රයිවට්. හොස්පිටල් එකට ගියාන් පස්සේ ඩොක්ටර් යාර ගානක් ඈතින් අපි දකිනකොටම අපිට චිට්ටක ලියලා දීලා ඉවරයි. මෙන්න මේක තමයි ලෙඩේ බලන්නේවත් නැහැ. හැබැයි එයාම ඒ දොස්තරම ඒ හොස්පිටල් එක ඉස්සරහම ඉන්නවා PPE එකක් දාගෙන කියලා ප්‍රයිවට් බෙහෙත් දෙනවා. උදේ 6 වෙනකොට එතනට ඇවිල්ලා ඉන්නවා. 8 වෙනකන් ඊට පස්සේ දුවනවා හොස්පිටල් එකට. නැවත 4 වෙනකොට අර ප්‍රයිවට් එකට එනවා. එතන රෑ 9 10 වෙනකන් මේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කරන වැඩක්. මේක ඩ්‍රැකියුලා වගේ මේ මිනිස්සු. ඒතකොට ඒකෙන් මේ මිනිස්සු අඩුම ලක්ෂ 6ක් අපේ දුක් මහන්සෙන් අපේ අම්මලා තාත්තලා අපි බොහොම එදා වේල කුලියක් කළ ජීවත් වෙන අපි හම්බ කරන එකෙන් විශාල ප්‍රමාණයක් එමු සොපින් හම්බ කර ගන්නවා. අඩුම ලක්ෂ 6ක් මාසෙකට. අඩුම ලක්ෂ 6ක් මාසෙකට මේ වෛද්‍යවරු තමන්ගේ සේවාව මහජනතාවට නොමිලේ ලබා දෙන්නේ නැතුව සල්ලි වලින් ලබා දීමට කටයුතු. ඒකත් වෛද්‍යවරු විවිධා එක වෛද්‍යවරෙක් එතනම ඉන්න රුපියල් 450ට උනට බෙහෙත් දෙනකොට එහා පැත්තේ ඉන්න වෛද්‍යවරු රුපියල් 700ක් කියනවා. තව එක්කෙනෙක් 1000ක් කියනවා. මේ කොච්චර දුරට මේ රටේ සාධාරණද? ඒතර මේ වෛද්‍යවරයෙකුට අවුරුදු 5කට සැරයක් පර්මිට් එකක් හම්බෙනවා. මේ පර්මිට් එක ලක්ෂ 40 දක්වා වැලියු කරන්න පුළුවන්. ඒතර බලන්න මේ අයගේ සම්පත් එක වෛද්‍යවරුට අඩුම ගානේ ගෙවල් 2ක් 3ක් 4ක් සමහර වෛද්‍යවරු අපි දන්නා ඉන්නවා. සතියට එක වාහනයක දවස් 7ට වාහන 7කින් එන්නේ. එහෙම සම්පත් හම්බ කරගත්ත වෛද්‍යවරු අද ඉන්නත. එහෙම කණ්ඩායමක් තමයි මේ රටේ තවත් තමන්ගේ වැටුප මූලික කරගෙන
උනම් දැන් අපි දැක්ක පහුගිය ජනමාධ්‍ය තුල අනුරාධපුර ප්‍රමුඛ හොස්පිටල් කීපයකම වෛද්‍යවරු නැහැ කියනවා. වෛද්‍යවරු 700ක් මේ රට හැරගීන් කියලා රතුපාට අයි එකක් දාගත්ත ඇස් ටික ලොකු කොළපාට හුරු නමක් දින ජනමාධ්‍ය නිතර අවුරුදු ගානක් තිස්සේ දකින්න පුද්ගලය කියලා හැමදාම අඳෝනාවල් දෙනවා. මේක අපිට කියලා වැඩක් තියනවද? මේ අය තමයි මේ රජයට එකතු වෙලා මේ රජයත් එක්ක පහුගිය රජයන් එක්ක දේශපාලන අධිකාරියත් එක්ක එකතුලා වැඩ කරපු අය. ඒත් මේක අපිට කියලා වැඩක් නැහැ. මෙච්චර වැටුපක් ලක්ෂ 2කට වඩා වැටුපක් ගන්න වාහන පර්මිට් අවුරුදු 5න් 5ට ගන්න ලක්ෂ 6කට වඩා වැඩි ප්‍රමාණයක් PPO වල පෞද්ගලිකව හම්බ කරන මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නම් ඒ අයගෙන් සුළු වැටුපක් කපලා දානවා නම් රැකියා විරහිත අපි කොහොම ජීවත් වෙන්නේ? එතන මේ රටේ වැඩිපුරම වැඩ වර්ජන උද්ඝෝෂණ කරන්න ඕනේ ඒ මිනිස්සු නෙමෙයි අපි කරන්න ඕනේ. හරිය නමුත් අපි තවමත් මේ වෙනස අනිත් එක හෙදියන් දැන් බලන්න හෙදියන් ලැජ්ජ වෙන්න ඕනේ නේද? මේ රටේ හෙදියන් ලැජ්ජ වෙන්න ඕනේ. හෙදියන්ගේ හෙදියන් කර උඩ තියාගෙන ගියපෙක් කෙනෙක් අත කළු පාට එක්කෙනෙක් ඉන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයක් තියාගෙන වයාන වාහන තියාගෙන තනතුරුකුත් තියාගෙන එක්කෙනෙක්. එයා පහුගිය දවස් වල ඒව හෙදියන් වෙනුවෙන් පෙනී සිටියා නම් ඒ හෙදියන්ගේ ප්‍රශ්න ටික විසඳුවා නම් එහෙනම් කොහොමද එයා ඇතරින්නේ? නිසා මතක තියාගන්න මේක තනිකර මේ රටේ මේ වෘත්ති කියන සහ කියනවා පිරිසත් එක්ක යන්නේ මාපියාවක්. දැන් එතනින් එහාට ගත්තාට පස්සේ මේ පේනවා එතනින් එහාට ගියාම ඉන්නේ ගුරුතුමා. එතනින් එහාට ගියාම ඉංජිනේරුවා ඉන්නවා. ගුරුතුමාලා මොකද්ද කරන්නේ? දැන් මේනකොට ඒ ලෙවල් කර ළමයි ටික පලිහක් කරලා පැත්තකින් තියාගෙන විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරු ටික මොකද්ද කරන්නේ? tamam අර පොඩි කාල ළමයි පලි ගහනවා වගේ අපේ බදු මුදල් අයින් කරපන්. බදු මුදල් අයින් කරොත් විතරක් අපි ළමයාගේ ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රය බලන්න යනවා. බලන්න මේ ළමයාගේ අනාගතය. අවුරුදු ගාන ඉගෙනගෙන ඇවිල්ලා අන්තිම කඩේ මේ ළමයා ඉන්නේ. ඒතර මේ රටේ බුද්ධිමතුන් කියනවා පිරිසට අවශ්‍ය වෙන්නේ මේ රටේ තවත් මන්දබුද්ධික මිනිස්සු පිරිසක් ගොඩනගන්නද? ඒතර ඒ ළමයි මානසිකත්වයෙන් ගොඩාක්ම පහුගිය සුළු තිබිච්ච ගැටලුත් එක්ක ප්‍රශ්න කොටකට මැදිහත් වෙලා හිටපු පිරිසක්. ඒතර මේ පිරිස අමාරුවෙන් විභාගෙ ලෙව්වා. මේ විභාග ප්‍රශ්න පත්‍ර ටික බලන්න විදියක් නැහැ. ඒතර මේක අපිට දැනට දැනගන්න ලැබිලා තියෙන විදියට උතුරු නැගෙනහිර පැත්තේ ඉන්න කණ්ඩායම් නම් ඒ අයගේ ප්‍රශ්න පත්‍ර බලන මට්ටමට දැනට අවිල්ල තියෙනවලු. ඒතකොට මේක බලපාන සිංහල අපිට විතරද? ඒතකොට මෙතන මොකද්ද මේකෙන් මේ කණ්ඩායම් බලාපොරොත්තු වෙන්නේ? ඒතකොට මේ කණ්ඩායම් විශ්වවිද්‍යාල ආචාර්යවරුයි කියන පිරිස මේ විදියට හැසිරෙනකොට එයාලගේ ඉගෙන ගන්න අයගෙන් තව මොන කතාද? ඒක දැන් මේ විශ්වවිද්‍යාල ළමයි පව එළියට බහලා මහා විකාර නටන. ඒතකොට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් එහෙම තමයි. ලක්ෂ දෙකෙන් එහා වැටුප. පර්මිට් එක ඒ අය වෙනුවෙන් ප්‍රයිවට් කරන ටියුෂන් කරලා ගන්න මුදල් කාටද දෙන්නේ? ඒ වගේ තමයි ගුරුවරයා. ඉස්කෝලේට ගුරුවරයෙක් කියව අද නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. සෞඛ්‍ය අධ්‍යාපන සෞඛ්‍ය ගැන කතා කරනවා. නිදහස් මේ දෙකේම නිදහසක් තියෙනවද? මේ වෙනුවෙන් අපි කුලියක් කරලා 2000ක් රුපියල් 1500ක් දවසර හොයාගෙනකින් කීයක් ඒ වෙනුවෙන් විඳන් කරනවද? ඒතොර හරි ගුරුවරු ඉඳන් පාසලක හරියට උගන්වනවා නම් අපි ටියුෂන් එවන්න ඕනද ළමයි? ටියුෂන් එවන්න ඕනේ. ඒ ටියුෂන් යන්නේ කාගේ ළඟටද? ඒ වසරේම ඒ ගුරුවරයා ළඟටම උදේ 7:00 1:00 උගා දක්වා ඉගෙනුවාට පස්සේ ඒ ටික හරියට උගන්වන්න නැතු ඒ ගුරුවරයා ගෙදරට ගෙන ගන්නව ළමයව. ගෙදරට ගෙනගෙන ගෙදර දුක. හැබැයි ගෙදර ඒ ගුරුවරයාගේ පන්තියට ගියේ නැත්තම් එලා පාසලේ තුළු කොම් වෙනවා. ඉතින් මෙහෙම සමාජයක් තුළ තමයි අපි ජීවත්. මේ කණ්ඩායම් තමයි මේ රටේ උද්ඝෝෂණ කරන්නේ. දැන් බලන්න මේ රටේ සෞඛ්‍ය පද්ධතිය හොඳයි නම් බලන්න අවුරුදු 40 පැන්න ගමන් කොලෙස්ටරෝල් කියනවා. ෂුගර් කියනවා. ප්‍රෙෂර් කියනවා. මේ සෞඛ්‍ය පද්ධතිය සාර්ථකයි නම් මේ වගේ ලෙඩු ටිකක් බිහිවෙන්න පුළුවන්ද? බෑ. මේ සෞඛ්‍ය පද්ධතිය විසින් නිර්මාණශීලී වැඩක් කරනවා. මේ බහුබූත දඩෝල් ජනමාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ අඳෝනාවල් කියනට වඩා හොඳ නැද්ද? සෞඛ්‍ය ශේත්‍රයේ මේ මිනිස්සුන්ට දෙයක් ඔයාලා කෑම වේල මෙහෙම කන්න. කනකොට මෙහෙම කන්න. මේ කෑම කන්න එපා. ඒතර මේ සෞඛ්‍ය හැරි මිනිස්සු ආරක්ෂා එහෙම දෙයක් නෙමෙයි ඕනේ. මේ වෛද්‍යවරුන්ට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් මිනිස්සු ලෙඩ වෙන ප්‍රමාණය. මේ රටේ ඉන්න ගුරුවරුන්ට ඕනේ පුළුවන් තරම් අධ්‍යාපනයේ කඩා කප්පල් වෙන්න. ඒතකොට තමයි ඒගොල්ලන්ගේ මඩිය තර වෙන්නේ. ඒ නිසා මේ වගේ වංචන මේවා ත්‍රස්තවාදී ක්‍රියා. අපිට දකින්න දෙන මේක ඒ මේ තුල වැඩිපුරම රැකියා විරහිතයන්, සාමාන්‍ය ව්‍යාපාරිකයන්, සුළු ව්‍යාපාරිකයන් එදා වෙල හම්බ කරන පිරිස දැඩි අපහසුතාවයකට පත්වලා තියෙනවා. මේ අපරාධ කරන්න එපා කියලා අපි මේ වෘත්ති සමිති සහ වෘත්ති සමිති කරන නායකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේක දැඩිස්සේ අපි පිළිකුලෙන් යුතුව රැකියා විරහිතයන් විදිහට හෙලා දෙනවා. අනිත් පැත්තෙන් ගත්තම දුම්රිය ගත්තා. බලන්න දැන් දුම්රිය දැන් පහුගිය දවසක උද්ඝෝෂණය ඒක අය නොදැනුවත්ම කිසිසේත්ම නොදැනුවත්වම 12ට විතර කියන අපි ඉස්රායිල්. මොකද හේතු? ඒ අයගේ උසස් වීම සම්බන්ධව. පහුගිය දවසක ඔය දුම්රිය සේවකයා උද්ඝෝෂණයක් ස්ට්‍රයික් කරා.
නිදාගන්න ඇඳේ මකුණු ඉන්නකොට දෙයි හාමුදුරුවනේ මකුණ ඉන්න එකට උන්ගේ වැටුප් පරිණෝමයට මේ අහිංසක අපි පලිද අපි පලිදෝවට දැන් මේ මිනිස්සු මේව මේ 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 රටේ පීඩනයට ලක්වල යන ජනතාව තව පීඩනයට ලක් කරන්න එපා මේ ලක්ෂ ගාන පරිගන්න මිනිස්සු මේ ආවිනු වරප්‍රසාද ගොඩක් ලබා ගන්න. ඒ ලබා ගන්න ගමන් මේ මහ ජනතාව සහ රැකියාව විරිතයන්ව මේ තත්ත්වරපත් කරන්න එපා කියන දේ අපි පැහැදිලිවම මේ වෘත්තීය සමිත සහ රජයන්ගෙන් අපි අපිට පුළුවන් මේට වඩා වෙනස් විදිහකට මේ මේ මේක නැගී සිටින්න. දැන් බලන්න උදාහරණයක් ගත්තට පස්සේ දැන් මේ රටේ රැකියා විරහිතයන් ගොඩේ ඌ වෛද්‍ය වෘත්ති ඉන්නවා. වෛද්‍ය වෘත්ති ඒ කියන්නේ වෛද්‍යවරු කියන්නේ පෞද්ගලික වෙන. මේ අය රාජ්‍යංශයට බැඳෙන කැමැත්තෙන් ඉන්නේ. ඉංජිනේරුවරුන රාජ්‍යංශයට යන හැබැයි මෙහෙම කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එනිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ ළඟදී කාංචන ඇමතිවරයා මොනවා වුණත් තෙල් සංස්ථාව තුළ නිසි ක්‍රියාමාර්ගයක් කොන්දපණ තියාගෙන ගත්තා. ඒ කොන්දපණ තියාගෙන ගත්ත ක්‍රියාමාර්ගය තුළ වෘත්තීය සමිති පැත්තක තියලා මේ රටේ මහ ජනතාවට අවශ්‍ය තමන්ගේ විවිධ දේවල්ට ඉෂ්ට කරන්න අවශ්‍ය පරිසරය හදලා දුන්නා. එනිසා මේ වගේ කොන්දපණ තියාගෙන ඉතුරු අමාත්‍යාංශවලත් මැති අමුතුරු ටික හරියට වැඩ කරනවා නම් මේ රටේ මෙහෙම තත්ත්වයක් පත් වෙන්නේ නැහැ. එනිසා අපි සියලු අංශවලින් ඉල්ලා සිටිනවා මේ රටේ රැකියා විරහිතයන් ලක්ෂ 90ක් බලන් ඉන්නවා මේ 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 රැකියාවට එන්න බලාගෙන. අපි කැමති වරායට යන්න. ලක්ෂ කහමාර දෙහික පඩියක් ගන්න අපි කැමති. අපි කැමති දුම්රිය සේවාවට යන්න. අපි කැමති ලක්ෂ 2 කහමාරක 3ක පඩියක් ගන්න. අපි කැමති තෙල් සංස්ථාවට යන්න. අපි කැමති ලක්ෂ 2 කහමාර 3ක වැටුපක් ගන්න. අපි සූදානමෙන් ඉන්නවා මේ වටේ ඇවිල්ලා ඉදිරියේදී අපේ අනන්‍යතාවයත් අපි පෙන්වන්න. ඒ නිසා වැඩ කරන්න බැරි අය ඉන්නව නම් පඩි ගන්නම් කරුණාකර මේ අය අයින් කරන්න. අයින් කරලා යවස්ථා රැකියාව විරහිත යනවා අපිට දෙන්න. අපි සූදානම් මේක වැඩ කරන් යන්න. එතනින් එහාට ගියාන් පස්සේ මම අහනවා මේ රජයෙන් පයිලට්ලට ට්‍රේනින් තියෙනවා. රියදුරන්ට ට්‍රේනින් තියෙනවා. කොහෙද කෝච්චුල ට්‍රේනින් එකක් තියෙන්නේ? කොහොත සංස්ථාවල දාලා ට්‍රේනින් එක කාට බයද මේවා කරන්න තුනේ? ඒතර අනිත් එක මේ හැමතැනම ඉන්නේ මේ දේශපාලන බද්දලයන්ගේ කණ්ඩායම් වෘත්තීය සමිතිය කියලා කියාගින්නව කණ්ඩායම්. ඒතර මේවට පහුගිය ආණ්ඩුවල හිටපු මිනිස්සුන්ගේ පෝස්ට්රේ ගැහුවා නම්, ගෙදර මීටින් එකක් තිබුවා නම්, තමන්ගේ රැස්වීමට ආව නම් ඒකට කතා කරලා රස්සාව දුන්නා. මේ වැඩිම වැටුප් ගන්න ආහතුනල ඉන්නේ මේ රටේ දේශපාලකයන් වෙනුම් කඩේ ගියපෙ උන්ට. උම්මත මැද පාරාවරලක් වෙලා මේ රජනට ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක තවදුරටත් අපිට බලාගෙන ඉන්න නොහැකි. මේ රටේ රැකියා විරහිතයන් තමයි වැඩිපුරම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව නම් වැඩ වර්ජන ආදේශ කරනව නම් ස්ට්‍රයික් කරනව නම් පිකටින් කරනව නම් පෙළපාලි යනව නම් යන්න ඉන්න වැඩිම ජන ප්‍රමාණයක් ඉන්න කණ්ඩායම්. එහෙම නොත් අපි ඉදිරියේදී අපි කියන ඉල්ලීම් වලට රජයක් හෝ ආයතනයක් හෝ වෘත්තීය සමිතිය හෝ ඇහුම්කන් දෙන්නේ නැතිනම් අපිට පුළුවන් අපේ බලය පෙන්වන්න. අපිට අපේ බලය පෙන්වන්න පුළුවන්. එදාට ඔය තියෙන තැන් වලට අපි ඇවිල්ලා අපේ රැකියා අවස්ථාවල අපි ඉල්ලනවා. අවුරුදු ගානක් බලන් හිටිය රැකියා අවස්ථාවල් නැතුව. බලන්න මේ රටේ කී දෙනෙක් රැකියා නැතුව ඉන්නවද කියලා. ඒතොර මේ රටේ අවුරුදු ගානක් රැකියා කරලා ලක්ෂ ගානක් පඩිහම් අරගෙන දැන් තවත් අරගල කර කර මොකද්ද කරන්නේ? තමත් වැඩ වර්ජන කර කර මොකද්ද කරන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි රජයෙන් එක ඉල්ලීමක් කරනවා. අපි මේනෝට යෝජනාවලියක් අපි හදලා තියෙනවා. මේ තියෙන්නේ අපි හදලා තියෙන යෝජනාවලිය. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රජයට රැකියා අවස්ථාව ලබා දීමේදී වැඩිපුරම අපිට රැකියා අවස්ථාව ලබා දීමට කටයුතු කරන්න කියලා රාජ්‍ය සේවය සම්බන්ධව අපි රාජ්‍ය සේවය ඉල්ලීමක් කර මේක අපි අරගෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාත් කම්කර අමාත්‍යවරයාත් අපි හමු වෙමු යන සූදානම්. අපි කෙලින්ම කියනවා අවුරුදු 20ක් අවුරුදු 20ක සර්විස් එකකින් පස්සේ මේ රාජ්‍ය සේවය අහෝසි කරන්න. විශ්‍රාම පැටු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කන්ඩිෂන් යටතේ අපි සූදානම් ඉදිරියේදී මේ රාජ්‍ය සේවය මේ රාජ්‍ය සේවයට ඇතුල් වෙලා අපේ ශ්‍රමය අපේ හයිය අපේ හත් ශක්තිය අපේ තාරුණ්‍ය අපේ දාඩිය මහන්සිය කැප කරන්න මේ රටේ මහජනතාව වෙනුවෙන් සහ දුප්පත් ජනතාව වෙනුවෙන් සහ අපි පැහැදිලිව මෙතනදී අපි ඉල්ලීමක් කරනවා රැකියාවිත විරහිතයන් වෙනුවෙන් දැන් අපි බලන් හිටියා ඇති අපිට ඇහුම්කන් දෙන්න ඇහුම්කන් නොදුන්නොතින් අපිට ඉදිරියේදී මේට වඩා වැඩි ප්‍රමාණකින් රටේ ඉන්න රැකියා විරහිතයන් අපේ සමාජිකයන් එකතු කරගෙන දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ ජාතික මට්ටමේ මේට වඩා වැඩි රජයට දැනෙන වැඩපිළිවෙලකට යන්න සිද්ධ වෙනවා කියන එක අපිට මේ අවස්ථාවේදී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ රටේ ඉන්න වෘත්තිකයන් මේ රටේ වෘත්තිකයන් කියා ගන්න කට්ටිය වෘත්තිකයෝ වෙන ගුරුවරුවත් වෛද්‍යවරුවත් නෙමෙයි එතනින් අර තවත් වෘත්තිකයෝ ඉන්නවා. වඩු වැඩ කරන එක්කෙනා වෘත්තිකයක් නෙමෙයිද? ඒ මනුස්ස ස්ට්‍රයික් කරන්න යනවද පඩි නෑ කියලා. එතකොට පාරේ
රාජ්‍යංශ රදාලව පාර වැඩ කරන ඉන්නවල් දැකලා තියෙන නගර නගර සභාවේ කවදාවත් මේ කුණුව දින මිනිස්සයා ස්ට්‍රයික් කරන දැකලා තියෙනවද අපි බලන සම්පකාර ශේස්ත්‍ර අදාළ ගත්ත මූල්‍ය ශේස්ත්‍රයේ දවැන්ත කාර්ය මහා භාරයක් කරන සමුපකාර ශේස්ත්‍රය කවදාවත් ඔබ ඔබ දැකලා තියෙනවද සම්පකාර ශේස්ත්‍රය අය රාජ්‍ය සේවකයන් විදියට ස්ට්‍රයික් කරන නෑ මේකේ වැඩ කරන ජනතාව තමයි වැඩ කරන ජනතාව ස්ට්‍රයික් කරන්නේ මේකේ වාසි ලබා ගන්න වැඩිපුරම වරප්‍රස ලබා ගන්න කණ්ඩායම් තමයි වැඩ වර්ජන කරමින් පවත්වන ඒ වගේම දේශපාලන අධිකාරීන් සහ දේශපාලන බලවතුන්ගේ බලල්ලක් තමයි මේ වෙලාවේ මේකට ක්‍රියාත්මක වෙමින් පවතින මම ඔබට පෙන්නන්නම ඊයේ පෙර ජනමාධ්‍ය තුල පෙන්නනවා මේ තියෙන්නේ ඔබට පේනවා ඇති මේ තියෙන්නේ මේ කතා කරන වෘත්තීය සමිති නායකයෝ लंका දැන් මෙතන වෘත්තියක යෙදෙන මිනිස්සෙක් කියන්නේ කවුද කියලා අර මුලින්ම කතා කරව මිනිස්සයා මේ මෙතනම තියෙනවා මේ මේවකේම දාලා එක දේශපාලන පක්ෂයට අදාළ මිනිස්සෙක්. එතන මේ වෘත්තිකයෙක්ද? එතනින් එහාට කතා කරන මේ මිනිස්සයෝ අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ වෘත්තිකයන්ව වෘත්තීය සමිතිය පිටවගෙන ඒකේ නායකයා මමයි කියලා කියාගෙන මේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාව පොළඹවන. මේක නොවිය යුතු දෙයක්. ඒකයි මම අර මුලින්ම කිව්වේ මේ රටේ සමාන රත්නප්‍රිකල මිනිස්සෙක් හිටියා. හෙදියන් මූලික කරගෙන ඒ මිනිස්ස ජනාධිපතිගේ කාමරයට එහා පැත්තේ කාමරයක් අරගෙන තනතුරු අරගෙන ජීවත් වෙනවා. ඒතකොට හෙදියන් ටික ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ඒකව ඒ තත්ත්වයට පත් කරනද මේ රටේ හෙදියෝ ටික ක්‍රියා කරේ, උද්ඝෝෂණ කරේ, පිකටින් කරේ, අහිංසක අම්මා තාත්තා බෙහෙට්ටිය ගන්නාමද ඒ අම්මා තාත්තාට බෙහෙට්ටිය නොදී පහින් ගහලා එළෙව්වේ? ඒ නිසාද? ඒකයි අපි මේ කියන්නේ මේ රටේ බහුතරයක් රාජ්‍ය සේවකයිනෝ තමන්ගේ රාජ ආයතනයට ආදරෙන් වැඩ කරන් යනවා. වැඩ කරන් යන්න දෙන්න. නැති අය වෙනුවෙන් අපි කියන්නේ මේ මිනිස්සුට කෙලවලා දාන්න. අපි ඍජුව කිනවලා දාන්න. දාලා මේ රටේ රැකියා විරහිතව බලන් ඉන්නවා මොකද්ද Tamanට වෙන්නේ කියන කතාව. ඒ නිසා කරුණා කරලා මේ රැකියා අවස්ථා ටික මේ රටේ රැකියා විරහිතයන්ට ලබා දෙන්න කියලා අපි සිළු දනාගෙන ඉල්ලා සිටිනවා. එතකොට මේ දැන් ඔබතුමාලා ලෑස්තිද? දැන් මේ ඔබතුමාලා ලෑස්තිද දැන් මේ වෙනකොට ඔය දැන් ඔය කියන විදිහට සංචිතයක් ඔබතුමාලට තියෙනවා දැන් ඔය එක එක අපේ දොස්තරලාගේ රෝස් ඊටවස් දොස්තරලා ගුරුවරු අපිට කන්නේ මේ සංස්ථාවේ ඒ වගේ කට්ටිය පුහුණු කට්ටිය ඉන්නවද අනිවාර්යයෙන්ම දැන් බලන්න පෞද්ගලික අංශ ගුරු මේ 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 වෛද්‍යවරු නැද්ද මේ අය කැමැත්තෙන් ඉනෝ රාජ්‍යංශයට වෙලා වැඩ කරන් යන්නේ මේ පිරිසින් අපි ගාව ඉන්න එම සමාජිකයෝ මේක එසේමසේ සංවිධානයක් කියලා කවුරුත් හිතන්නේ නැහැ හරි විහිළුවක් අපි එළියට ඇවිල්ලා මේ වෙනුවෙන් අපි තාම හඬ නගන්න පටන් ගත්තේ නැහැ මොකද අපේ ප්‍රතිපත්තියක් තියෙනවා අපි උද්ඝෝෂණ වලින් තොරව දියව් ගනින් යන කෙනෙක් යාදීන්නේ නැති මානසිකත්වයක් තුළ අපි ක්‍රියා කරන කියලා පිටං ඉන්නවා හරි දැන් එතකොට දැන් ওই තත්ත්වයේදී තව පිටඩක් තියෙනවා දැන් අපි දන්නවා හැම එකටම දැන් ඔබතුමා කිව්වා ඉස්සෙල්ලා හැම එකටම තියෙනවා යම් යම් පොහුණු ආයතන දුම්රියට නේ ඒකාධිකාරයක් තියෙනවා නේද ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා ඉතින් ඒ වගේම දුම්රියට නේ ඔය තෙල් සංස්ථාවල යම් යම් තැන් වලට ඒ අදාළ නේද ඒකාධිකාරී ඇයි ඇයි මේ පුහුණු ආයතන නැති දැන් අපි දැක්කා මේ දැන් දුම්රිය ඇවිල්ලා දුම්රිය අමුතුමා ඉන්නේ බදුළු කොනකට ඔය දැන් ඕක කාගේද වරද ඔය කාගේද වරද දැන් මේ ඒක තමයි මේ කියන්නේ දැන් අවුරුදු 60ට වඩා පහු දවස්වල දුම්රිය සංස්ථාවේ සේවකයෝ පෙන්ෂන් යවුවා බඳවා ගැනීම කරාද ඒ උන්දලම නැවත ඇවිල්ලා තමන්ගේ සේවාව දීර්ඝ කරන වැඩ කරනවා. ඒතර මේ වුන්දල කවදා හරි දවසකට දුම්රියක් ඇතුලේ මැරිලා යනවා. අර මේ අහිංසක මේ මගේ ජනතාවත් එක්ක. මේ රටේ ඕක නොවිය යුතුයි. ඒක තමයි මේ කියන්නේ. මේ රටේ ඕක එන්නේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස. මේ රටේ කවුරු A level ඕලකට ඉගෙන ගත්තත් අන්තිමේදී මොකද්ද වෙන්නේ? දේශපාලඥයෙක්ගේ පස්සෙන් ගිහිලා තමයි රස්සාව ගන්න වෙන්නේ. නැතු වෙන කිසිම සුසුකමක් නැහැ. මේ රටේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. අධ්‍යාපනය වෙනස් වෙලා A level කරලා එළියට එන මිනිස්සයට ඒ වෘත්තිය උගන්වලා එළියට එවුවන අපි සම්බන්ධ ඒකක් තියෙනවා මේදී. මේතන අපි අධ්‍යාපන අමාත්‍යාංශ රහදම ප්‍රතිපත්තිය. මේක කියනවා අපි මේක අපි කියනවා පාසලෙන් එළියට එනකොට අවුරුද්දක් ඇතුළත යන රස්සාව දෙන ක්‍රමයක්. පාසලේදී ඒ ලෙවල් වලට මේ සිංහල ගණිතය බුද්ධාගම දේශපාලන විද්‍යාව ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒකෙන් ඇවිල්ලා එළිය කරන්නේ නැහැ. කෙහෙල් මලක් නැහැ. ජොබ් එකකුත් නැහැ. ඒක අවුරුදු දෙක උගන්වන්නේ මේ මිනිස්සුගේ රස්සාව. මේ වගේ දුම්රිය නම් දුම්රිය උගන්වන්න. එතනින් එහාට ගියාම මේ මිනිස්සු ෆ්ලයිට් පයිලට් කෙනෙක් වෙන ඒක උගන්වන්න. ගාමන්ට් එකේ වැඩ කරන්න පුළුවන් ඒක උගන්වන්න. වෘත්තීය මේ සුසුකමක් හදන්න. ඒ නිසා පැහැදිලිවම තමයි ඔය වගේ
මේකෙදි පසුපෙලක් ඉන්නවා. මේ පසුපෙලට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඇයි? වෘත්තීය සමිති විසින් මොකද මතක ඇති පහුගිය දවස්වල වෛද්‍යවරුන්ට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල පිහිටවන්න මේක හැදුවා. කවුද රැගිට්ටේ? විශ්වවිද්‍යාලවල ඉන්න ළමයින්ව අර වෛද්‍යවරු විසින් මෙහෙයුවා. මෙහෙවල මොකද්ද කරේ? ඒ අයට මේ අවස්ථාව නැති කරා. ඒක නොවිය යුතු දෙයක්. මේ රට පැහැදිලිව පෞද්ගලීකරණය නෙමෙයි මොනකරණේ හරි කරලා මේ රටේ තියෙන රැකියා ප්‍රශ්නේ විසඳලා මේ රට මේ නඩලා සංවර්ධනය කළ යුතුයි. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කෙක්කුමක්.